මාර්ගයේ පස්යාල පසුකර යන විට රඳාවඩුන්න හමු වෙනවා. රඳාවඩුන්න ගම්මානයේ බොහෝ දිනකගේ ජීවනෝපාය වනු ඒ වේවැල් බහඬ නිෂ්පාදනයයි. මෙම ප්‍රදේශය වේවැල් දිනිය ලෙසද හඳුන්වනවා. සැබෑවටම වේවැල් දිනිය කියන්නේ රඳාවඩුන්න පසුකර කිලෝමීටර් 2ක් ගිය තැනයි. निष्पादक प्रश्न අපිට මේ වේවැල් කියන අමුදවියේ නැහැ. හරිද? ගේන්නත් බෑ. පළාතෙන් පළාත යන්න නැති හින්දා වේවැල් කපන්නත් බෑ. වේවැල් ගේන්නත් බෑ. මොකවත් බෑ. ඒක ලොක්ඩවුන් කරලා තියෙන්නේ. හැබැයි දැන් මේ වේවැල් කංකරුවෝ මෙච්චර කාලයක් කොරෝනා මුත්තේ ජීවත් වුණා. හැබැයි මේක ඇමැතිලා ඉන්නවා. එක්කත් මේක දිහා බලන්නේ නැහැ. ඒ කට්ටිය අර උඩ එළපතෙන් කුතුහරත් කරනවා, පටිය ගන්නවා, වාකරි මාධ්‍යයකට බොරුවක් කියනවා, සනසනවා. මේ ගමඩත් ආවා. මේ සියලු ගැටලු වලට අමතරව නිසි වෘත්තීය පුහුණුවක් ලබා ගැනීමට වැඩපිළිවෙලක් නැතිකම පිළිබඳ සියතට අදහස් දක්වන නිෂ්පාදකයන් දිරි ගන්න තැනක් නැහැ ඉතින් එහෙම නම් කවත් නැහැ එහෙම ඉතින් මේ කියන්නේ අර පුහුණු පාසලක් වගේ හදනවනะ දැන් තරුණ අයට යොමු වෙන්න එතකොට පුළුවන් මේවා ඉගෙන ගන්න අපි දැන් අම්මගෙන් ඉගෙන ගත්තේ ඒ වගේ තව තරුණ අයට පුහුණු පාසලක් වගේ දාලා උගන්වනවනะ එවිට රජෙන් කරනවනම් ඇත්තටම තව මේවා වේවල් රසව තව ඉහළට ගෙනියන්න පුළුවන් මේ අපූර්ව නිෂ්පාදන ලෝකයට අපනයනේ කොට විශාල ලෙස මුදල් ඉපෙය හැකි ස්වභාවික වේවැල් නිෂ්පාදන වලට දේශීයවත් හොඳ ඉල්ලුමක් පවතිනවා මෙම කර්මාන්තයේ අඩුපාඩු සොයා බලා විධිමත් කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු වේවා යන්න සියත අපගේ පැතුමයි දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න वीडियो गाने मुलिन्न देने का न मैं मस्ती नो क्लिक करना